ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදාන් වෙලා අවුරුදු 8යි. දැන් ප්‍රගීත් එක්නැලිගොඩගේ පරීක්ෂණයට අවුරුදු 3මාරයි. එතකොට ප්‍රගීත් එක්නැලිගොඩගේ පරීක්ෂණය අවුරුදු 3මාරක් කරලා තවමත් රජය උසාවියට චෝදනා ඉදිරිපත් කරලා නැහැ. තවමත් මේ නඩුව යන්නේ බී වාර්තාවකින්. එතකොට අවුරුදු 3මාරක් තිස්සේ මොකද කරේ? දැන් අපි දන්නවා මේ රටේ මේ රජයේ බලයටපත් වීමේදී ඉදිරිපත් කරපු ඒ විනාශයන් එක එකක් තමයි ප්‍රගීත් එක්නැලිගොඩගේ ප්‍රශ්නේ. දැන් ප්‍රගීත් එක්නැලිගොඩ අවුරුදු 8ක් අතුරුදානලා. සඳා එක්නැලිගොඩ අවුරුදු 8ක් තිස්සේ මේකට යුක්තියෝ එනවා. නමුත් අවුරුදු 3මාරක් පරීක්ෂණ ගත වෙලත් ආණ්ඩුව තවමත් මේකට අවශ්‍ය කටයුතු කරන්නේ නැහැ. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපි දන්න පවුගිය දවස්වල මේ නඩුව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධ්‍යාංශ කරපු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බා. ඔවුන් මේ සම්බන්ධයෙන් උසාවියට අරියටි කරුණු වාර්තා කරේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් යුද හමුදා විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා. යුද හමුදා පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා. යුද හමුදාවෙන් ඇයි මේ තොරතුරු උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ කියන එකට. නමුත් යුද හමුදාව පත් කරපු යුද හමුදා පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අද වෙනකන් එළියට දාලත් නැහැ. මේක මොකද්ද වෙලා තියෙන්නේ? දාවිදා පවුගේ දවස්වල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදිසි කැබිනට් රැස්වීමක් තියලා මොකද්ද කියන්නේ? මෙයා කියන්නේ යුද හමුදාවේ තොරතුරු දෙන්න එපා කියලා එළියට. මේ ඝාතනයන් සම්බන්ධයෙන් බුදුම රටක් මේක. දැන් මේ කාගෙන්ද අපි යුක්තිය ඉල්ලන්නේ එතකොට? දැන් මේ නඩු ප්‍රමාදයට හේතු අතර දෙන ප්‍රධාන හේතුවක් තමයි යුද හමුදා විසින් තොරතුරු ඉදිරිපත් නොකිරීම. මේවා වළක්වන්න ජනාධිපතිවරයාත් මැදිහත් වෙනවා නම් බරපතල ප්‍රශ්න කොහොමද සංදේශ කෙල්ලෙකුට යුක්තිය ඉටු වෙන්නේ? කොහොමද මේ රටේ ජනතාවට යුක්තිය ඉටු වෙන්නේ? ඒක නිසා අපි ආණ්ඩුව අවධාරණය කරලා කියනවා වහාම මේ පරීක්ෂණ අවසන් කරන්න වැරදි චෝදනා ඉදිරිපත් කළා වැරදි කරන දඬුවම් දෙන්න කියලා.